ජීවිතේ ගෙවන හැම මොහොතක්ම මතකයක් ජීවිතේ කතාව මතක සෑහෙන්න තියෙනවා හොඳ මතක නරක මතක සංවේදී මතක ආදරණීය මතක ඉතින් ජීවිතේ වගේ මතක ගොඩක් ජීවිතේට තිබෙන දෙන්නේ කේත් එකම මතක අලුත් කරන මොහොතක තමයි අද හරි ටීවී මතකත් එක්ක එකතු වෙන්නේ ඉතින් අද කතාව බොහොම සුවිශේෂී දැන් මේ දවස්වල බොහෝ දෙනෙක් හදන්නේ විදේශ ගත වෙන්න ලංකාවේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක නැත්තම් මීට වඩා හොඳ ජීවිතයක් හොයාගන්න සමහර වෙලාවට ඉතින් මේ කතා බහාද බලන්ගින්න අයට දැන් විශේෂම රට යන්න බලන්ගින්න කට්ටියට නම් මේක බොහොම වැදගත් වෙයි දැන් සමහරු හිතනවානේ අපි කොහමද රට යන්නේ අපිට රට යන චාන්ස් එකක් තියෙනවා නැත්තම් විශේෂම දැන් මැද පෙරදිග රටවලට වඩා සමහර ලාවට ඕස්ට්‍රේලියාව නවසීලන්තය ඉංගලන්තය වගේ රටකට යන්න කොහොමද ඒකට යන්න පුළුවන් අපි වගේ අයට යන්න අවස්ථාවක් ඇත්තෙම නැද්ද කියලා හිතනවා නම් සමහර අයට ඔන්න අද හොඳ උත්තරයක් තියෙනවා සහ බලාගෙන ඉන්න මේ කතාබහ ඉතින් කනිෂ්ක සහ අනුසරා තමයි අද මතක ලස්සන කරන අය බොන් දෙන්නටම හරි අපි කනිෂ්කගෙන් පටන් ගමුකෝ දැන් කනිෂ්ක මේ ලංකාවේ වගේ මොකද්ද ව්‍යාපාරය අතරම මට ගැරේජ් එකක් තියෙනවා ගම්පල ඒකේ තමයි මම වැඩ කරන්නේ උදාරාගේ රස්සාව ගත්තොත් අතන කිව්වොත් මං ගැරජ්ජගේ බාසුන් නැහැ කිව්වත් හරි. හැබැයි ඉතින් ඔය ගැරජ් බාස් නැත්තම් ගැරජ්ජගේ බාසුන් නැහැ කිව්වට ඒක ඇතුලේ කොයිතරම් දේවල් තියෙනවද නේ? ඔව් ඒක ඇත්ත. අධ්‍යාපන සුදුසුකම් වලින් ඔක්කොම පරිපූර්ණ පුද්ගලයෙක් ඉදිරිය තමයි ගැරජ් බාස් කෙනෙක් කියන රූපේ රඟලක්කලා තියෙන්නේ. හරි. ඒතකොට මේ දෙන්න ඔන්න අනුසරා සහ කනිෂ්ක දෙන්න විවාහ වෙලා ඉන්නේ. එතකොට ඔයා මොනවද කරන්නේ? මම කතිකාචාර්යක් රියක් විදිහට වැඩ කරනවා නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලයක. මම මගේ විෂයන් වන්නේ ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාව. හරි. එතකොට දැන් මේ කනිෂ්කගේ ගරජ් එක කොහෙ තියෙන්නේ? ගම්පල මහර නුවරඑළිය පාරේ. දෙනම නුවර. දෙනම නුවර. හරි. දැන් ජීවිතේ මේ අවුරුද්දේ කොයි වගේ වෙනසක්ද වෙන්නේ? ජීවිතය අලුතින්ම පටන් ගැනීම කියලා කිව්වොත් හරි. අලුතින්ම පටන් ගන්න කොහෙන්ද? ලංකාවෙන්ද? නෑ. වෙන රටකින්. කොහෙන්ද? බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ රට යන්න මේ එමේ යන උමනාවක් ඇත්තටම අපිට පරිසරය විසින් හදලා තිබෙත් නැහැ. හොඳ ගරාජ් එකක් තියෙනවා. හොඳට සල්ලි හම්බ වෙනවා. කට්ටිය වැඩ කරනවා. තාමුණාද ප්‍රශ්න? ඔව්. ඒකට එක අවස්ථාවක් අපිට තේරෙනවා අය අපි අම්මලා තාත්තලා මවල දුන්නේ පරිසරයේ සාධාරණ පරිසරය අපිට අපි වෙන ඊළඟ પરම්පරාව වෙනින් අපිට කරගන්න බැරි වෙයි කියන බය ආවා. ඒ බය අපු හින්න තමයි අපි ඇත්තටම යමුයි කියන තීරණයට ආවේ. දැන් හිතන්නේ වා වා දැන් ගරජ් එක පටන් ගන්න ඔයාගේ තාත්තද 100ද 100කින් තමයි පටන් ගන්නේ පරම්පරාවෙන් එන ගරජ් එකක් ඇත්තටම කිව්වොත් 1978 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඊටත් කලින් ඒ වුණාට ඇත්තටම ඒක වැඩි දියුණු වීමක් සිදු වුණේ නැහැ ඒ තත්ත්වෙම තමයි තව වෙනතුරුත් තියෙන්නේ හැබැයි කනිෂ්ක දැන් මේ දැන් එකපාර ඔහොම ගරජ් එක දාලා ලංකාව දාලා ඕස්ට්‍රේලියාව වගේ රටකට යනවා කිව්වම කොහොමද ඔයාගේ හිතර මොකක්ද අවසන් ගෙදරින් කෝපු මොනවද කිව්වේ මම අර කලින් කිව්වත් වගේ අතන බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ රට යන්න මේ ඇති වෙච්ච අතන අපි නිසා නෙමෙයි අතන මේ රටේ ඇති වුණු තත්ත්වයත් එක්ක තමයි අපි අන්තිම මොහොතේ තීරණය කරේ අපි මේ මේ තීරණයට આવත් හොඳයි කියලා සම්බන්ධ මේක මේ වෙනකොටම දැන ලංකාවේ ව්‍යාපාර කරන ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් ඔයාට විතරක් නෙමෙයි ඒක ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් නේ ව්‍යාපාරිකයන් තමයි ඒක හුඟක් බලපෑවේ අදටත් හැබැයි අපි ඉන්නවා අපි ඉන්න පුළුවන් කියන මට්ටමේ ඉන්නවා ඒකේ අදහස අපිට ඉන්න පුළුවන්. අපෙන් පස්සේ කට්ටේට අපිට දෙන්න බැරි කියන බය විතරයි තියෙන්නේ. දැන් ජීවිතේ මේ මේ විදිහට වෙනස් වෙලා රටකට යන්න ඕන කියලා හිතුනේ ඔයා කනිෂ්කරද නැත්නම් අනුසරාද මුලින්ම? මට ඇත්තට. වාඩි තුරේ. ඔයා කැමතිද? නැත්නම් නෝනාගේ තීරණ නිසා කරන්න දෙයක් නැති කෝටි කියලා. එහෙම නෑ. අත්‍තරම මෙයා මට පෙන්නලා දුන්නා. අත්‍තරම ඉස්සරහා කොහොම මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ යන්නේ ඔයාට පුළුවන්ද කියලා. මුලින් ඇත්තටම මම කැමති වුණේ නැහැ ඊට පස්සේ ඉතින් මෙයා කියපු දේවල් ඇත්තටම ඇත්ත කියලා පස්සේ හිතද්දි මට තේරුණා. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් ඔක්කොම තියාගෙන අපිට එකින් ප්‍රයෝජනය ගන්න පුළුවන් නම් මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට හොඳ ඩිමාන්ඩ් එකක් වෙන රටවල් වලින් තියෙනවා නම් ඇයි අපි ප්‍රයෝජනයක් ගන්න නැත්තේ කියන එක තමයි මට හිතුනේ. අපරාදේනේ. අපරාදේනේ. හරි ඊට පස්සේ මොකක්ද ඒකට ගත්ත ප්ලෑන් එක කොහමද?
ප්ලෑන් එක ඇත්තට මොනේ අපි බැලුවා නේද කැනඩා යන්න තිබ්බා නෝන්න ඔව් ඇත්ත කැනඩා යන්න තිබ්බා එක අපිට හැම පැත්තෙම සපෝට් එක තිබ්බා අක්කිලා ඉන්න හින්දා යාලාට පුරවැසි භාවයේ තියන දෙන්නේ ඇත්තට මින කැනඩා වල ඒත් අපි බැලුවා අපි මෙහෙම අපි ඇත්තටම අපි ආලුවෙක් වගේ ආශ්‍රය කරන මිස්ටර් චමිලගාවට තමයි ගියේ අපි මොකද කරන්නේ මේකට කියලා අහලා එතකොට එයා තමයි ඔප්ෂන් ටිකක් අපිට දුන්නේ මේ මොහොතේ කනිෂ්කගේ තියන ක්වොලිෆිකේෂන් වලට පුළුවන් පැත්ත ඔස්ට්‍රේලිය. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආව අපිට එතනට. මොකද කනිෂ්ක වැඩ කරලා තිබ්බේ නැහැ කිසිම කම්පැනි එකකටවත්. ඒ කියන්නේ අපි කියන ඩීලර්ෂිප් එකක් කියලා. ඩීලර්ෂිප් එකකට වැඩ කරලා තිබ්බේ නැහැ. එයාට පෙන්වන්න පුළුවන් විදිහේ සර්විස් ලෙටර්ස් දෙන්න විදිහක් තිබ්බේ නැහැ. නෝ ඒ ප්‍රශ්න ටික අපිට ආවා. හැබැයි මිස්ටර් චමිල කිව්වා හරි අපි බලමු. අපි දාලා බලමු. වාසනාව තිබ්බොත් මේක කැරකිලා එයි කියලා. කැරකිලා ආවා. දැන් මේ දෙන්නා දැන් ඉස්සලා මේ දැන් අනුසරා දැන් කිව්වනේ දෙගෙන සමිලගේ තිබ්බ මේ කනිෂ්කගේ තිබ්බ මේ 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 ඇවිල්ලා සුසුකම් ගැන හැබැයි අර එකපාරම දැන් කෙනෙක් වාක් කිව්වද කරේ ගරජ් එකක් කරන්නේ ඔව් ජොබ් එක කවුරු හරි හැවොත් කියන්නේ සාමාන්‍ය සරල භාෂාවෙන් කියන්නේ ගරජ් බාස් හැබැයි ඇත්තටම කනිෂ්ක මොනවද ඉගෙන ගත්තේ මේක සම්බන්ධයෙන් මම ඔරුගොඩවත්ත ඔටෝමොබයිල් ඉංජිනේරින් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකේ මේ මේ ඔටෝ මෙකැනික් ස්පෙෂල් සර්ටිෆිකේට් එකක් ගත්තා ඒ අතර මම කරා සිටි ඇන් ගියර්ස් වලින් ऑटोमोबाइल में एग्जाम्स टीका एक ए मंग सर्टिफिकेट डिग्री एडवांस एडवांस डिप्लोमा ए तुना में करा इधर पास से मामा में ऑटोमोबाइल इंजीनियरिंग डिग्री का करा में यूनिवर्सिटी ऑफ वॉल्वरहैम्पटन एक ए एक अविल्ला में कराने लंका भी सिनेक के सिनेक कैंपस से के सिनेक कैंपस से के यूनिवर्सिटी ऑफ वॉल्वरहैम्पटन अफिलिएटेड देखा හැබැයි ඒත් එක්කම තමයි අර මේකේ මේ මේ ප්‍රැක්ටිකල් එක හොඳටම දන්නවා. අපි අපි හුඟක් ඒ සුසුකම ලංකාවෙන් හුඟක් ඔටෝමොබයිල් තියෙන කට්ටියට දැන් තියෙන ඩිග්‍රී ඔටෝමොබයිල් උනාට අර ප්‍රැක්ටිකල් ප්‍රායෝගික සුසුකම නැහැ. එතන මෙයාව ගරාජ් බාස් කෙනෙක් විදිහට දකින්නේ මිනිස්සු ඒ ප්‍රායෝගික සුසුකම උපරිමයෙන්ම පාවිච්චි කරන්නේ හින්දා. හරි. අනුසරම මට මේක අවංක උත්තර දෙන්න දැන් හිතන්න දැන් අර කියපු දේ මේ කියන්නේ මේ මේ ඇවිල්ලා මේ රස්සාවට අවමන් කරනවා නේ මේ ගොඩක් කට්ටිය කියන්නේ ගරාජ් බාස් කියලා කියන නිසා හරිද? හැබැයි දැන් එහෙම කනිෂ්කට එහෙම සුසුකමක් තියලා මෙහෙම වර්ක් ඉන් වීසා එකක් ඔස්ට්‍රේලියාවට හම්බුණා කොහම කට්ටිය පුදුම වුණාද මොනවද ඒකෙන් උත්තර වුණේ? කට්ටිය ඇත්තටම දන්නේ නැහැ මට මේ සුසුකම් තියෙනවා කියලා. කවුරුත් මං හිතන්නේ දන්නේ නැහැ සමහර අපි පෞලි සමහර කට්ටිය දන්නෙත් නැතුව ඇති. මෙයා මෙහෙම සුදුසුකම් තියෙන කෙනෙක් කියලා. ඔක්කොම කට්ටියට කොහමද කරගත්තේ? කොහමද උනේ? මොකක් වෙන්නලාද ගියේ? ඔව තමයි අපේ ප්‍රශ්නේ ටික. හරි. කොහොමද දැන් ඔකට වැඩේ කොහොමද ඔයා ප්ලෑන් කරේ චමිලත් එක්ක? දැන් කියනවාද මං කියනවා. කවුසර ඔය දෙන හොඳට කතා කරන්නේ කවුද? මෙයාට හොඳට කතා කරන්න පුළුවන්. ඔය ලෙක්චර් එකේ කරන්න බැරි වෙන දියන්නේ නැහැ නේ. ඉතින් අපි චමිලා තව කැරක්ටරවත් වැදගත් වෙයි. ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත. අපි චමිලා හම්බෙන්න ගියා. ඊට පස්සේ කිව්වා අපි මෙහෙම ඔප්ෂන් ටිකක් තියෙනවා. බලමු. මම ඔයාලට පාත් එක පෙන්නන්නම්. මොකද ඔයාලට උතුරන් ඇප්ලයි කරන්න තිබ්බා රට කඩකට. ඔව් ඒක ඇත්ත. මට ඇප්ලයි කරන්න තිබ්බා. ඇත්තටම මම මෙයාගේ උදව්වට තමයි IELTS කරේ. ඒක කරන්න උවමනාව තිබ්බ රටකට යනවා නම් අපි බලාපොරොත්තු වෙන ජාතියේ හොඳ රටකට යනවා නම් IELTS කියන එක කරන්න ඕනේ. මෙයාගේ උදව්වට මාත් කරලා තිබ්බා. චමිලයා මටත් ඔප්ෂන් එක දුන්නයි ඔයා කරන්න ඇති. අයියෝ ඔයා අප්ලයි කරන්නේ ඇයි මෙයාව දාන්නේ හැම කී කිය. ඉතින් අපි අර ඩිමාන්ඩ් එකට සප්ලයි කරන්න එපා හැමදේම සේවාව සපයන්න ඕනේනේ. මෙයාගේ ස්කිල් එකට ඩිමාන්ඩ් එක තියෙනවා. මේල ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ. හැබැයි අර මං කිව්ව ප්‍රශ්න ටිකක් තිබ්බා. මෙයාට මොකද පෙන්වන්න ඩීලර්ෂිප් එක වැඩ කළා තිබ්බේ නෑ. සුදුසුකම් ඔක්කොම තිබ්බට මෙයාට පෙන්වන්න පුළුවන් ජාතියේ තැනක මෙයා වැඩ කළා තිබ්බේ නෑ. ගාලි පිට රටකවත් වැඩ කළා තිබ්බේ නෑ මම. මොකද හුඟක් පිටරටවල වල මිනිස්සු කම්පනිස් වලින් බලන්නේ මෙයා තමන් ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් ටික තියෙනවද කියලා. ක්වොලිෆිකේෂන්ස් නෙමෙයි තමන් එක්ස්පීරියන්ස් ටික තියෙනවද කියලා බලන්නේ. ඒ මොකුත් තිබ්බේ නැහැ අතරම කනිෂ්කට. ඒත් හැබැයි චමිලා යතරියේ නැහැ වැඩේ. අපිට පාත් එක පෙන්නවා අපි මෙහෙම මෙහෙම කරලා බලමු කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඕක පොඩ්ඩක් වැඩ කරලා ඇවිල්ලා මෙයාට එක දවසක් මෙයා ලේලන් බස් එකක් යට වැඩ කර කර ඉන්නකොට
ආ ඔස්ට්‍රේලියාවෙන් කෝල් එකක්. කෙලිමා වීඩියෝ කෝල් එකක් ඇත්තටම. ඉතින් මෙයා ඇත්තටම කැමතිලා තිබ්බේ නෑ ඒක ආන්සර් කරන්න. මොකද අර මජංගාගෙන පෙරාගෙන ඉඳලා තියෙන්නේ. සා ඇඳුමත් පදනේ ඇඳුම් වෙන්න දිනේ කරජුලා දිනේ. ඔව්. ඉතින් ඒ જાතිヒඳ මෙයා ඇත්තට මේක මෙයා බලාපොරොත්තු වෙන ඔච්ච වෙලාවකනේ ඒක ආවේ. හැබැයි ඉතින් මෙයාගේ එකම වැඩ කරා මේක ආන්සර් කරන්න ඕනි කියලා එයා ආන්සර් කරා. එච්චර සාමාන්‍ය කැෂුවල් ටෝක් එකක් තිබිලා තියෙන්නේ. මොනවද ඇහුවේ? දැන් සාමාන්‍ය ඔහොම ඉන්නු මං අහනවට. ඕගොල්ලෝ අර තිබ්බද? දැන් රටකට යන ඔහොම ඉන්ටර්විව් කරනවා කියලා. يعني කෝල් එක ගත්තම මටත් ඇත්තම කපාට අර කොල්ලක් ආපුවම එන බය ආවා. ඒකට මම ආන්සර් කරා. නැත්තම් මේක රිජෙක්ට් කළාද මොකක්ද? ඔව්. මොකද්ද දන්නේ නැහනේ. මේ ආන්සර් කරපුවාම අතේ ආයුධ එහෙමත් තිබ්බද? මජන්. මජන් ටික තමයි. අතේ මජන්. ෆෝන් එක අරන් අර මට මෙහෙම මෙහෙම තමයි කතා කරවෙන්නේ. පොඩි මජන් මොකක්ද තේන්නේ නැහැ. ඉතින් මේ හිනායලා කොහොමද කොහෙද ඉන්නේ කියලා අහුවා. ඉතින් මං කිව්වා මේ වැඩ කරන ගමන් මොකද්ද කියලා අහුවා. පස්සේ මේ කියලා හරි හරි මට දකින්න ඕන ටික දැක්කා. ටික මං දැක්කා. එච්චර. කියලා සුබ දවසක් කියලා තිබ්බා. මේ කෝල් එක ආවේ ඕස්ට්‍රේලියා කම්පැනි එකේ. කම්පැනි. වැඩේ ඉවරයි තරි. එච්චර. මම ඊට පස්සේ අපේ ෆැමිලියටත් කෝල් කරලා කිව්වා ඒක. අපි බලමුකෝ. කිසිම වාසනාවක් තියෙනවා නම් ඒක වැඩ කරයි කියලා තමයි කිව්වේ ඇත්තට. වැඩි වාසනාව සහ ඉතින් මේ සහායකයා සුසුකම සුදුසුකම ඒ ඔක්කොමත් එක. හරි දැන් මේ කනිෂ්ක දැන් එහෙ ගිහිලා කොහමද ඔස්ට්‍රේලියාවේ කොහෙද යන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලෙඩ් වලට මොකද්ද ප්ලෑන් එක? දැන් වර්කින් විසා එක තියෙනවා තේ විසා එක හතේ තියෙනවා. අපි ගිහිල්ලා ඇත්තම එතන මේ ජොබ් එක තියෙන නිසා අපිට වැඩ කරන්න තියෙනවා. මම අපේ නාමතේ පස්සකම ඔක්කොම කම්පැනි එකේ හම්බුණා. ඔරක් කටි කමෙන්ට්ස් උදානනේ ඔස්ට්‍රේලියාවට වර්කින් වීසා කොහොමද එහෙම ගන්නෙ වර්කින් වීසා දෙන්නේ නැහැ මතන ඒකට හොඳම උදාහරණය තමයි කනිෂ්ක. ඔව් දැන් කොහමද ජීවිතේ දැන් පහුගිය මේ ගෙවුණු අවුරුද්ද විවාහ වෙනවද දැන් 2019 මොකක්ද දැන් ජීවිතේ මේ මේ දැන් මේ ජීවිතේ වෙනස් වෙනවා තව දවස් කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ජීවිතේ තියෙන සුන්දර මතක මොනවද මේ ගෙවුණු අවුරුද්ද දෙකේ තුනේ? අපිට ඇත්තටම ලොකු දේවල් කරගන්න හම්බුන්නේ නැහැ කොරෝනා. ඒ විවාහ වෙන්නේ කොරෝනා කාලේ. විවාහ වෙන්නේ කොරෝනාගේ උච්චතම අවස්ථාවක. කොහොමද හම්බෙන්නේ දැන් නම්? ඒකත් වාගේ. ඔව් ඇත්තටම ඒකත් විවාහ යෝජනාවක්. ඒ විවාහ යෝජනාවට අපේ අම්මා කැමති වෙන එක හේතුවත් මගේ අධ්‍යාපන සුදුසුකම. මොකද මටත් අධ්‍යාපන සුදුසුකම් වල පරිමෙන් තිබෙක් කෙනෙක් ඒ වෙලාව වෙනකොට. එතකොට එහෙම ගරාජ් බාස් කෙනෙක්ට බඳන උමනා අපේ අම්මට තිබ්බේ නැහැ. හැබැයි අපේ අම්මගේ ඔළුවේ තිබ්බා මෙයාට ඩිග්‍රි එකක් තිබ්බනේ කියන එක. ඒ විශ්වාසය දුවව හැමදාම හොඳින් සතුටින් තියේ කඳ බොන්න දීලා තියේ කියන විශ්වාසය තිබ්බා. සාදි බැටර බිස්නස් එකකුත් නෙමෙයි ලේසි. ඒක හින්දා තමයි එහෙම තමයි පටන් ගන්න උනේ. මටත් මුලදී පොඩ්ඩක් තිබ්බා. මගේ යාළුවෝ කොහොම හිතයිද මගේ නෑදෑය කොහොම හිතයිද? මොකද මෙයාට බැලුව බැලමට ගරාජ් එකක වැඩ කරන කෙනෙක් වගේනේ පේන්නේ. අපේ කොටිකවත් මතු පිටින් බලන්නේ දේවල්. මේ දේවල් බලන්නේ ගොඩක්. හැබැයි ඉතින් මට ඒක ඕකේ වුණා ඇත්තට. ඒක හින්දා තමයි මම දැඩි තීරණයක හිටියා. ඒකකින්ද කරගන්න පුළුවන් වුණා. ඒකට ජීවිතේ වෙනසුත් වුණා. වෙනසුත් වුණා. මං හිතන්නේ ඒ ගත්ත තීරණය සහ අර මම දැඩි බැඳීමකින් මෙයාත් එක්ක හිටපු හින්දා අර වෙනස් වීම ඒක අපිට නිකන් ආශිර්වාදයක් විදිහට ආවා. ඉනසුන්ට දෙයක් පෙන්නන්න. දැන් කනිෂ්ක කොහොමද මේ දවස්වල දැන් සාමාන්‍යයෙන් ගරජ් වලට අලුතෙන් එන මෙන ළමයි කොයි වගේ කැමැත්තක් තියෙන නැත්නම් ගෙදරකින් මේ ඔටෝමොබයිල් උගන්නන්න තමන්ගේ දරුවෙට කොයි වගේ කැමැත්තක්ද තියෙන සාමාන්‍යද වාට දැනෙනවද තිනේ? ඔව් ඇත්තරම හරිම අඩුයි. හරිම අඩුයි. ඔව් අඩුයි. ඒ කියන්නේ ඉස්සර අම්මයි තාත්තයි ඇවිල්ලා මට මතකයි මම මේ රෝඩත් ගරජ් එකට යන මුල් කාලේ මේ ඇවිල්ලා බාර දීලා මෙයාට උගන්වන්න කියලා බුලත් අතප්පවා ගෙනල්ලා තමයි බාර දෙන්නේ. ඒ වුණාට දැන් නම් හරිම අඩුයි. ඒ කියන්නේ අතලොස්සක් තමයි එන්නේ මේ ඇවිල්ලා මෙයාට මේ ශාස්ත්‍රයේ පිටලා දෙන්න කියලා අපෙන් ඉල්ල. මේ වර්ක් වීසා එකේ අතර ස්කිල් මයිග්‍රේෂන් එකක් යට තමයි සිද්ධ වුනේ. ඒක වර්ක් වීසා එක උනාට ඉතින් මගේ ස්කිල් එකට තමයි අද කොහේ ගියත් හැබැයි තැන තියෙන ස්කිල් එකට ඒක තමයි හුඟක් මම ඇප්ලයි කරන්නේ නැතුව මෙයාව මුලට දැම්මේ. මට තියෙන ස්කිල් එකක් නෙමෙයි. සා ඉතින් ආදායම් ලැබෙන එකත් සීමාව කොයි තරම්ද කියන්න බෑනේ.
සාමාන්‍ය මේ වෙලාවේ මේ රටේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක කොහොමද මේ මේ ඔයගේ මේ 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 ඔය වාහන සම්බන්ධයෙන් තියෙන ගරාජ් හෝ එතනින් එහා මහා පරිමාණයේ තියෙනවද ආයතන ඒවා අද තත්ත්වෙ කොයි වගේද? ඇත්තටම බිස්නස් නම් මාර විදියට ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔන්නේ අපේ ඉස්සර ගරාජ් එකට එනේවා අපිට වෙලාවකට කරගන්නත් බෑ. එච්චරට එනවා. ඒ වුණාට දැන් මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ වාහන එන ප්‍රමාණයත් අඩුයි. ඒ වගේම ගොඩක්ම බල තියෙනවා ස්පෙයාර් පාර්ට්ස් වල ගණන්. තම මාර ගණන් තියෙන අපේ හිතා අපෙන් වෙලාවකට මේ කස්ටමර් ඇවිල්ලා අහලා යනවා මේ කීයක් වේද කියලා. අපි කියන ගාන වගේ දෙගුණයක් තුන්ගුණයක් විතර වෙනවා මේ ස්පෙයාර් පාර්ට්ස් වල ගණන්. ඒක සර්විස් චාර්ජ් එක අඩුයි. ඒකට සපයන ස්පෙයාර් පාර්ට්ස් වල ගණන් ඊට වඩා වැඩි. හුඟක් මිනිසුන්ට ඒ වෙලාවෙම සල්ලි දීලා යන්න බැහැලු. ඒතර හුඟක් මිනිස්සු වාහනේ අරන් ගියපම සල්ලි හම්බෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මම ඇවිල්ලා ඉතින් මෙයාට කියනවා ඒ විස්තර. ඒක කොහොමද කියන එක එයා කටපාඩම් කියන්නේ. ඉතින් දැන් කොහොමද ඉස්සරහට දැන් වර්ක් වීසා එක කොච්චර කාලයක් දන්නේ? වර්ක් වීසා එක හම්බෙලා තියෙන්නේ. වර්ක් වීසා එක නම් හම්බෙලා තියෙනවා අපිට අවුරුදු දෙකකට හම්බෙලා තියෙනවා. ඊටසේ ගෙහිම PR එකත් කන්ටිනියු කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ තත්ත්වේ නැති වුණොත් ලංකාවේ අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ලංකාවට එන පළවෙනි 10 දෙනා ඕස්ට්‍රේලියෙන් ඉන්නවා නම් ඒ පළවෙනි 10 දෙනා අතර අපි ඉන්නවා ආයේ මේ ලංකාව හොඳ තත්යකට ආවොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට ඇත්තටම ලංකාව දාලා යන්න උමනාවක් තිබෙත් නැහැ ආසාවක් තිබෙත් නැහැ මේ මම ඇත්තටම ලංකාවට හරි ආදරෙයි මේ ඇත්තටම අපිට ආය හැදුනා නම් ලංකාව මේ අපි හිතන් ඉන්න විදිහට අනිවාර්යෙන් ලංකාවට අපි එන ඉතින් අද මතක අපි ටිකක් වෙනස් ඉදී වැඩසටහනක් බොහෝ දෙනෙක් විදේශගත වෙන්න උත්සාහ කරන විශේෂයෙන්ම දැන් නවසලන්තේ ඕස්ට්‍රේලියාව ඉංගලන්තේ වගේ ඇමරිකාව කැනඩා වගේ රටවල ඉතින් එහෙම මතර විශේෂයෙන්ම වර්කින් වීසා වලට යන බොහෝ දෙනෙක් මතර මගේ පේජ් වල අපේ YouTube එකේ බොහෝ දෙනෙක් අහනවා කමෙන්ට්ස් දානවා මේ කොහොමද යන්නේ කියලා අහනවා ඒ සඳහා මොකද්ද තියෙන සුසුකම් කියලා අහනවා හැබැයි ඉතින් මතර මේ හොඳම කතාව කනිෂ්කගේ කතාව ඔටෝමොබයිල් කරලා අද තමන්ගේම ගරාජ් එකක් තියන් හිටපු කෙනෙක් ඕස්ට්‍රේලියාවට වර්කින් වීසා කරනවා තමන්ගේ බිරිඳත් එක්ක යන්න chance එකක් හම්බලා තියෙන නිසා try කරන්න තමන්ට ඒ සුසුකම් තියෙනවා ඉතින් ඒකට අමතර සුසුකම් ටිකක් හදා ගන්න ඕනේ අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒක additional ඒ දේවල් හැබැයි ඉතින් chance එකක් තියෙනවා නේ හැබැයි කරාටම උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ කරොත් පුළුවන් තමන්ගේ කුසලතාවය මොකද ඕන කෙනෙක් කියලා තවත් chance එක නේ ඔව් ඒක ඉහළින්ම තියෙනවා කුසලතාවයන් වැඩි කර ගන්න ඕනේ හැම තැනටම අපේ දැන් තියෙන demand එක skill එකට skill එක තමන් දැන් හුඟක් කට්ටිය කැමති නැහැනේ ඩිග්‍රී එකක් තියෙනකොට කට්ටිය හිතන්නේ අපි හැමෝටම ඕන white collar job එකක් කරන්න ටයි එකක් දාලා මට ශමිලා එක දවසක් කිව්වා මං ගාවට එන ඔක්කොම කට්ටිය ඩිග්‍රීස් තියෙන කට්ටිය මේ බලන්නේ company එකකට ගිහින් ඉඳගෙන වැඩ කරන්න අයියෝ කවුද මජන් ගත ගන්න කැමති කියනවා හැබැයි මට මතකයි කනිෂ්ක ඉස්සෙල්ලම ශමිලා හම්බ වෙනකොට කිව්වේ මට ඕන වැඩක් කරන්න පුළුවන් මට බර වැඩ කරන්න පුළුවන්. මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට චමිලායියා කිව්වේ මට එහෙම මිනිස්සු වෙන්නේ නෑ මංගාවට. අපිටත් ඇත්තටම කියන්න ඕනේ කම තියෙන කට්ටියට ඩිග්‍රී එකක් තිබ්බ පමණින් හැමෝම බලාපොරොත්තු වෙන්න එපා. අර white collar job එකක් කරන්න ඕනේ කියන එක. තමන්ට skill එක තියෙනවා නම් දෙයියෝ උනත් ආශිර්වාද කරනවා ඒකෙන් ඉදිරියට යන්න. ඒකයි. ඉතින් අද මතක අවසන් කරන කලින් කනිෂ්ක මොන මේකට උත්තර දෙන්න දැන් චමිල රාජපක්ෂ තමයි ඔයගොල්ලන්ගේ වීසා කන්සල්ටන්ට් වීසා එක ආරම්භ දෙන්නේ ඕස්ට්‍රේලියාවට වර්ල්ඩ් වයිඩ් වීසා. කොයි තරම් රෙකමන්ඩ් කරන්න පුළුවන් තව කෙනෙක්ට? 10ෙන් 10. 10ෙන් 10. මොකද අපිට පේන්නේ නැති හුඟක් තැන් එයා අපිට වැඩි ඉස්සරහින් හිතනවා. නෑ මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. මම සමහර දේවල් කියන්නේ මෙහෙම කරමුද දැන් මම හුඟක් අධ්‍යයනය කරන තැනකට යන්න කලින් වීස එකක් උනත් මං අදිනගයි මේක මෙහෙම කරන්න බැරි කිප්පම නෑ. ඕකේ මේ වගේ ලූප් හෝල් එකක් තියෙනවා. ඕක මෙහෙම කරොත් මෙහෙම පොඩ්ඩක් ගැස්සෙන්න ඉඩ තියෙනවා. අපි මේ විදිහට යන් මේක කරන්න. අර ඒ වගේ පැත්තෙන් උපරිමම තියෙනවා. අනිත් එක මයිග්‍රේෂන් ලෝ සම්බන්ධයෙන් හොඳට දැනුමක් තියෙන පුද්ගලෙක්. මේ හිතු මනාපට දේවල් කියන්නේ නැහැ. ඒක එයාට ඉන්නවා හොඳ ලෝයර්ස්ලා ටිකක් මයිග්‍රේෂන් ලෝයර්ස්ලා ටිකක් ඉන්නවා. ඒ වගේම තහල කට්ටියකින් අහලා තමයි දෙයක් කියනවා නම් කියන්නේ එහෙම අටට එනවට දේවල් කියන්නේ නැහැ. ඒක තමයි හරි තැනකින් ඒ ගයිඩ් එක හම්බුනොත් එහෙම ඒ කුසලතාවයත් එක්කම අර හැමෝම white collar job කරන්න ඕනේ කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. ඒක තමයි මට ඇත්තටම කියන්නේ අපි දෙන්නටම කියන්නේ තියෙන එක තමයි. කුසලතාවයන් පරිපූර්ණ කරගෙන යන රටකට යන්න ඕනම තියෙනවා නම් අනිවාර්යෙන් කුසලතාවය පරිපූර්ණ කරගන්න. skill එක වැඩි කරගන්න. සුබ පතනවා දෙන්නට බොහොම ස්තුතියි. ස්තුතියි.